එක්සත් ජාතික පක්ෂ ජනතා වැඩසටහන යටතේ අද සැලකිය ප්‍රදේශයේ ගැස්සීමක් පවත්වනවා. මේ එහිදී අනුස්සතු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරණාත් සහ එස්.එම්. මරිකර් මහතර. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිබ්බනම් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හැටියටමයි කියාගන්නේ. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය ත්‍රස්තවාදී ගණයේ සංවිධානයක් හැටියට යුරෝපා සංවිධානයෙන් කියාගන්න. අපේ ගමේ කියනවා දෙපාරකට වඩා බත් බෙදාගෙන කෑවොත් පෙරේතයා කියලා. දෙපාරකට වඩා බත් බෙදාගෙන කෑවොත් මේ දෙපාරකට වඩා ඉල්ලන්න හදන්නේ පෙරේතකමද? මේකයි ඇත්ත. මේ ඉන්නේ අප්ඩේට් වෙච්ච ලෝකෙත් එක්ක ගනුදෙනු කරන ලෝකේ වෙන දේව වෙන්නේ මොනවද කියලා හොඳ අවබෝධයක් තියෙන තරුණ පරම්පරාවක්. නිකන් කල්පනා කරලා බලන්න ලෝකේ අනිත් රටවල් වල උදාහරණයක් ලෙස නම් ජයලලිතා හොරගම් කරලා මාට්ටු වුණා. මොකද උනේ? පිරේ යන්න වුණා. ඒ අපේ රටේ මොකද වෙන්නේ? අලස් කොමිසමට ෆයිල් එකක් ගියාම මොකද වෙන්නේ? දමුණාංශලට උත්තරේ බාරයි. ඊළඟට බලන්න අපි දන්නවා ඉස්ලි දූෂණය කරපු දේශපාලඥයින්ට ලෝකේ අනිත් රටවල් වල මොකද වෙන්නේ කියලා. දැන් ලංකාවේ මොකද වෙන්නේ කියලා සිතලා බලන්න. කුඩු විගණන දේශපාලඥයින්ට මද්‍රව්‍ය ව්‍යාපාරම් වලට සම්බන්ධ දේශපාලඥයින්ට ලෝකේ අනිත් රටවල් වල මොකද වෙන්නේ? අපේ රටේ මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. ඊළඟට මිනිවරණ දේශපාලඥයින්ට මොකද වෙන්නේ ලෝකේ අනිත් රටවල් වල? අපේ රටේ මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. ඒක එක පැත්තක්.